දූෂිතයින්ට දඬුවම් දීම වෙනුවට ආණ්ඩුව ඔවුන් පිරිසිදු කිරීමේ ප්‍රතිපත්තියක නියැලී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද ගාල්ලේ පැවති ජන හමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ප්‍රධාන වශයෙන් කොටන පාරිශුද්ධ පාලනයක් හදනවා කියලා. පාරිශුද්ධ පාලනයක් නෙවෙයි. මේක එක්තරා වර්ගයක වොෂින් මැෂින් එකක්. හොරු දාලා පිරිසිදු කරලා ඉන්න යන්ත්‍රයක් හදලා තියෙනවා. වෙනුවෙන් නැවන් ගාඩ් එක වෙනුවෙන් එහි අයිතිකරුවාට උසාවියේ නියෝග නිකුත් කළා තිබුණා. දවස් කීපයක් රිමාන්ඩ් බාරේ හිටියා. රිමාන්ඩ් එකට ගිහිල්ලා අසනීප වෙලා බන්ධනාගාරේ රෝහලට ගියා. දැන් ඉදී වංචා දූෂණ පිරිසිදු කිරීමේ වොෂින් මැෂින් එක. ඊළඟ උදයන්ග වීරතුංග ජාත්‍යන්තර රතුවරන්තු නිකුත් කරා. උදයන්ග වීරතුංග ආවේ නැහැ. ඊය ඇවිල්ලා ඊට පස්සේ කට උත්තරයක් ගත්තා. හෙට දක්වා සඳුදා දක්වා රිමාන්ඩ් කරලා තියෙනවා. මට දැන් ආරංචි රෝහල් ගත කරත් කියලා. මැෂින් එක ඇතුළට දැම්මා. සඳා තව දවස් කීපයක් ගිහුණට එයා ඉදී. ඔය විදිහටම තව ඉන්නවා මෑන් කෙනෙක් මං කියන්න. ජාලි වික්‍රමසූරිය. එයාට නඩුවක් දෙන්න ඇමරිකන් තානාපති කාර්යාල හොරෙන් විකුණලා. දැන් ඒගොල්ලන්ට ජාත්‍යන්තර වරින්තු නිකුත් කරලා තියෙන්නේ. තව ටික දවසකින් ඒගොල්ලොත් එනවා මැෂින් එක ඇතුළට දානවා පිරිසිදු වෙනවා එළියට එනවා. තව අඩු කවුද? තව අඩු කවුද? අර්ජුන මහේන්ද්‍ර. බලන්න එනවා මැෂින් එක ඇතුළට දානවා පිරිසිදු කරනවා එළියට ගිහින්. එළියට ආවට පස්සේ රූපවාහිනිය වලට යනවා. මේ අරු සෙල්ලමක්. මට තමයි අපේ රට වංචනිකයන්ගේ හොරුන්ගේ මංකොල්ල කරුන්ගේ පාරාදීසය බවට පත් වෙලා තිබෙනවා. තොර මේ හොඳට තේරුම් ගන්න පුළුවන් කොහොමද මේ ඩීල් වැඩ කරලා තියෙන්නේ කියන එක. ඒගොල්ලොයි මේගොල්ලොයි අතර ඩීල් වැඩ කරලා තියෙන විදිය. හොරු ආරක්ෂා වෙන විදිය. ඊට කලින් ආණ්ඩුවේ හොරු ටික පහුගිය ආණ්ඩුව ආරක්ෂා කරා. අපි දන්නවනේ ඇවන්ගාඩ් එකේ කොහොමද ඇවන්ගාඩ් එකේ නඩුවගෙන ගිය විදිය. එන් නඩුව මොන විදියටද ඩියාරුණේ කියන විදිය. රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු ඇමතිවරු, රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු නීතිය හා සාමය භාර ඇමතිවරු, රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු අධිකරණ ඇමතිවරු මේගොල්ලෝ කොහොමද කටයුතු කරේ කියන එක අපි දන්නවනේ. මේ දැන් මේ රජයත් කරන්නේ ඒකම තමයි. මේ රජය කරන්නේ ඒගොල්ලන්වම ආරක්ෂා කරපු අය පෞගිය කාලේ ඒගොල්ලන්ගේ හොරු ටික ආරක්ෂා කරපුවා වගේම දැන් මේ කාලේ හොරු ටිකත් ආරක්ෂා වෙනවා. බොන්ඩ් එක ගැන බෙරිහන් දිදී කිව්වේ. බොන්ඩ් එක ගැන බොන්ඩ් කාර්ය මොකද වෙන්නේ? කොහොමද ජේම්ස් බොන්ඩ්ලා එක ජේම්ස් බොන්ඩ් කෙනෙක් ගල්ලන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. අරයා මිලියන 1000යි මෙයා මිලියන 6000යි හොරකම් කරලා තියෙන්නේ කියලා ගණන් කිය කිය ඉන්නවා. ගණන් වලින් එහාට මෙහාට ගාන එක විතරයි. හොරු අල්ලන්නේ නැහැ. පෞගිය අවුරුදු 4 මාරේ ඇල්ලුවෙත් නැහැ.